नीति रीति प्रश्न सूदान कथागर अनिवार्य मे वीडियो बोट बलप इवर कम बल मेतन दिन मल प्रधान दिखाजन कथागर दिखाजन कथागल मेनमेन मे दिवाल कडल कथागन हाँ पलवे वाल बोट बला पुरा बला वाल कैंपस नोट सिलेक्टेड अनिवार्य तव दवास देख तुना बला अपडेट अपडेट मल्ल इतने नोट सिलेक्टेड बलापुर दालतीनो या मुखदेन तवा बलापुर वेदनावेंगीन वीडियो इंतर हर देवनी मल्ल यूनिवर्सिटी स्टार्ट करना मगर मे और संहार कोर्स कलिंग और अकाडमिक पटांग मल्ल इतकोट अनिवार्य सूदान मिलाती मैं कलिन वीडियो की दाली मल्ल को अकाडमिकनिवार्य बल एवागेम वालट नांगी मल्ल इंग्लिश सह अनिवार्य ईटी हदागण कैंपस कलिंग अरे इतको नंग मल्ल बोर्ड टोकिंग पुरा कैंपस आप नंगल मल्ल गोडाक मम कली अद इंग्लिश वेडसन सह ईटी वेडसन संबंध में बेरीवेचा संबंध में बेरीवेच बोर्ड टोकिंग कैंपस नंगी मल्ल मम डिस्क्रिप्शन गूगल फोम दिन अनिवार्य पूर्व वाले इंग्लिश सह ईटी इक्म निम हदागण अरे एक दलव मम कुमारी वाले अड़ सर नंगी मल्ल हदल वाट लोक काल सीमा अदागन तब वाला कल्यवन एपेमो नंगी मल्ल वाल अकाडमिक सहन प्रश्न मूड दिन मुगद मे बेडसर दिख मंगी मल्ल मम कथागल विशेष दिखा कैंपस नंगल मल्ला ओन कंटेंट दिखाई कथागर इनसे ये वत्ति संबंध में ये देवल हदागन अरे देवनी तम नंगी मल्ल वाल मेनमे बोर्ड टोकिंग कैंपस अनिवार्य पिपदीन नीति रीति की मिथंद तीयन एक मन को कड़ कथाकर अनिवार्य हरियट ऐडिया गन पलवे को मल्ल वाल कट ऑफ कैंपस सिलेक्ट यूजीसी रजिस्ट्रेशन कराना अरे एक सामान्य प्रवेश यूजीसी रजिस्ट्रेशन कर लनेक्ट बोर्ड कविल तीयन ओया अनिवार्य ए आप बोर्ड ट्विटर यूजीसी रजिस्ट्रेशन कल युतम अरे एक नंगी मल्ल वाला कलिंग हिटअप कैंपस नो वाला बोर्ड टूंग कैंपस नो गिया वृद्धि हेम प्रश्न गुडाकुना अरे ऐसा अनिवार्य किसी मध्य कलिंग रजिस्टर वेना यूजीसी की अरे रूपये पड़ा रजिस्टर ऑनलाइन पेमेंट रजिस्टर ए विधि करना मेके बोर्ड टूट हर रजिस्टर हर एट पद समहार नंगल मल्ल हर एट पद समहार नंगल मल्ल बोर्ड टूंग अरे कलिंग हिट पे
ඉන්න කැමැත්තෙන් ඉන්න අයත් ඉන්නවා. එහෙම වුණත් නම් ඉමල්ලි ඔයා අනිවාර්යයෙන්ම බෝට්ටුවින් ආපහු එකට UGC රෙජිස්ට්‍රේෂන් එක කළ යුතුමයි. ඔයාලට ඒතෙන්දී ඔයා දැන් හිටපු කැම්පස් එකෙම ඉන්න ඕනේ කියලා ඔයා කාගෙන් හරි අහුවොත් එහෙම ඔයාලට සමහර කැම්පස් වල ඩීන්ලා පවා කියන්නේ වැරදි තොරතුරු. හරි. එයාලා කියනවා එහෙනම් මේ අරක රෙජිස්ටර් නොවි ඉන්න කියලා. එහෙම බෑ. එහෙම රෙජිස්ටර් නොවුනොත් අනිවාර්යයෙන්ම UGC සිස්ටම් එකේ ඔයාගේ නම අයින් වෙනවා. හරි. UGC සිස්ටම් එක තියෙන්නේ ප්‍රමෝටින් සිස්ටම් එකක්. ඔයා උඩ කෝස් එකට දාලා යට කෝස් එකෙන් නම අයින් කරනවා. එතකොට ඔයා මේ පැත්තේ රෙජිස්ටර් නොවි හිටියොත් ඔයාට එතනිනුත් තමයි අයින් වෙනවා. ඒ නිසා ඔයාලා මොන දේ කරන්නත් අනිවාර්යයෙන්ම මේ UGC රෙජිස්ට්‍රේෂන් එක කරන්න මොනේ දීලා තියෙන කාල සීමාව ඇතුළත. එතකොට නම් ඉවලේ ඔයාලා බෝට්ටුවෙන් ඇවිල්ලා තියෙන හොඳ කෝස් එකක්. ඒ කියන්නේ ඔයාලා උඩින් දාපු කෝස් යන්නේ. එතකොට ඒ වගේ චාන්ස් එකක් ඔයාලා කිසිසේත්ම නැති කරගන්න එපා. මොකද ගොඩාක් කෝසස් තාම පටන් ගෙන නැති නිසා ඔයාලට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මේ පළවෙනි බෝට්ටුව වටේදී. සමහර ඒවා කීපයක් පටන් ගෙන තියෙන. හැබැයි ඒවයි පොඩ්ඩක් පොඩි ප්‍රමාණයක් විතරයි ඇකඩමික් පටන් ගෙන තියෙන. සමහර ඒවයි නම් තාම ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම් යන්නේ. එතකොට ඔයාලට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හිතන්න උදාහරණයක් විදිහට ඔයා කැනඩි ආට් එකේ ඉඳලා ඔයාලට ජපුර ආට් එකේ බෝට්ටුවක් ඇවිල්ලා තියෙනවනේ කියලා. එතකොට ඔයාලට හිතෙනවා අපි ජපුර ආට් එක පටන් ගත්ත නිසා මං කැලණියෙම ඉන්නවද, එහෙම නැත්නම් ජපුර ආට් එකට යන්න බයක් වගේ තියෙනවා. එහෙම කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. තාම ඇකඩමික් ස්ටාර්ට් කළ පොඩි කාලයක් ඉඳලා ඔයාලට ඒකට අනිවාර්යයෙන්ම කැම්පස් එකෙන් සපෝට් කරනවා. හරි. නිසා බය වෙන්න එපා. ආපු චාන්ස් එක නැති කරගන්න එපා. හරි. ඊට පස්සේ දෙවෙනි කොටස තමයි නංගි මල්ලි ඔයාලට කට් ඔෆ් එකෙන් කැම්පස් එකක් ඇවිල්ලා ඔයා ඒකට UGC රෙජිස්ට්‍රේෂන් කරේ නැතුව ඉඳලා ඔයාලට බෝට්ටුවක් ඇවිල්ලා තියෙනවනම් නැත්නම් පුරප්පාඩු පිරවීම වුණත් කෝස් එකක් වෙනත් කෝස් එකක් ඇවිල්ලා තියෙනවනම් ඔයාලට මෙතනදිත් පුළුවන් ඔයා කැමති තීරණයක් ගන්න. ඒ කියන්නේ ඔයාලට පුළුවන් එක්ක ආපු බෝට්ටුවට රෙජිස්ටර් වෙන්න, එහෙම නැත්නම් ඔයාලට පුළුවන් රෙජිස්ටර් නොවි ඉන්න කිසි. හරි. එතෙන්දි වෙන්න පුළුවන් එක දෙයක් තමයි නංගි මල්ලි ඔයාලට බෝට්ටුවෙන් ඇවිල්ලා තියෙන පේරාදෙනී බයෝසයන්ස් කියලා හිතන්න. එහෙම එකක් ඇවිල්ලා තියෙන වෙලාවක ඔයා ඒකට රෙජිස්ටර් නොවි හිටියොත් ඔයාගේ යුනිකෝඩ් ලිස්ට් එකේ තියෙන බයෝසයන්ස් කියන එකෙන් ඔයාගේ අදාළ පාඨමාලාව තියෙන හැම කෝස් එකක්ම යුනිකෝඩ් ලිස්ට් එකෙන් අයින් වෙනවා. අයින් වෙලා ඔයාට දැන් ආපු එක තියෙන්නේ ආපු එකට වඩා උඩ තියෙනවනේ වෙනත් කෝසස් තියෙන ඒවා. කියන්නේ හිතන්නකෝ නිකන් ආමසි, MLS ඒ වගේ ඒවා. අන්න ඒවට බෝට්ටු වෙනවා. හැබැයි ආයි කිසිම පුරප්පාඩු පිරවීමකින් වාට බයෝසයන්ස් කියන එහෙම නැත්නම් වාට අර රෙජිස්ටර් නොවි ඉන්න කෝස් එකෙන් බෝට්ටු වෙන්නේ නැහැ මොනම විශ්වවිද්‍යාලයකවත්. හරි. අනිත් කරන්න හොඳම දේ තමයි නංගි මල්ලි ඔයාලා 2023 උසස් පෙළ රිසල්ට් වලින් කැම්පස් යන බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් නෙමෙයි නම්, එහෙම නැත්නම් ඉස්සරහට උසස් පෙළ කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් නෙමෙයි නම් මේකට රෙජිස්ටර් වෙන්න. මොකද නැත්තම් ඔයාට තවත් බෝට්ටු බලන් ඉඳලා ඔයා අමාරුවේ වැටෙන්න පුළුවන්. හැබැයි ඔයාලා 2023 හොඳ රිසල්ට් එකක් බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් නම් නැත්තම් ඉස්සරහට උසස් පෙළ කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් නම් මේ කිසිසේත්ම UGC රෙජිස්ට්‍රේෂන් එක කරන්න යන්න එපා. හැමුණොත් ඔයාගේ ඉදිරි උසස් පෙළ වර්ෂවලදී ඔයා මොන රිසල්ට් එකක් ගත්තත් හොඳ රෑන්කයක් ගත්තත් ලංකාවේ පළවෙනි වුණත් ඔයාට ඒ රිසල්ට් එකෙන් කැම්පස් යන්න බෑ මේ පැත්තේ රෙජිස්ට්‍රේෂන් වුණොත්. ඒකට අනිවාර්යයෙන්ම හොඳට මතක තියාගන්න. මොකද එහෙම වෙච්ච ගොඩාක් කට්ටි ඉන්න. හරි. ඔන්න යාලගෙන සම්පූර්ණ නීති රීතිත් එක කතා කරමු. ඊළඟට අනිත් කොටස තමයි නංගි මත් ඔයාලට මුලින්. ඒ කියන්නේ කට් ඔෆ් එකෙන් කැම්පස් එකක් සිලෙක්ට් වෙලා ඉඳලා නැතුව ඔයාලට පළවෙනි කැම්පස් එකම සිලෙක්ට් වෙන්නේ පුරප්පාඩු පිරවීමකින්. එහෙම නැත්නම් බෝට්ටුවකින්. එහෙමනම් ඔයාලට පුළුවන් කැමති දෙයක් කරන්න. ඔයාලට පුළුවන් ඒ බෝට්ටුව බාරගෙන ඒකට රෙජිස්ටර් වෙලා ඒකේ වැඩ ටික කරගෙන යන්න. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට නංගි මල්ලි දීලා තියෙන කාල සීමාව ඇතුළත UGC රෙජිස්ට්‍රේෂන් එක හරියටම කරන්න. ඒකට අවශ්‍ය කරන වීඩියෝස් මම දාලා තියෙනවා. ඒක බලාගෙනවා කරන්න. ඊට පස්සේ වඩ අදාළ කැම්පස් එකෙන් තවත් රෙජිස්ට්‍රේෂන් එකක් එනවා. ඒ සම්බන්ධව මම වීඩියෝ දාලා දෙනවා. ඒකත් කරාට පස්සේ වඩ විශ්වවිද්‍යාලේ වැඩ කටයුතු ටික අර සාමාන්‍ය පරිදිම කරගෙන යන්න පුළුවන්. ඊට පස්සේ තවත් කෙනෙක්ට පුළුවන් ඕනනම් මේක රෙජිස්ටර් නොවි ඉන්න. රෙජිස්ටර් නොවි හිටියා කියලා කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. يعني මුලින් කැම්පස් එකක් සිලෙක්ට් කළා නැතුව පළවෙනි කැම්පස් එකෙන් පුරප්පාඩු පිරවීමකින් බෝට්ටුවකින් ආවනම් ඔයාලට පුළුවන් ඒක අතහැරලා දාන්න රෙජිස්ටර් වෙන්නේ නැතුව. ඔයාලා 2023 උසස් පෙළ රිසල්ට් බලාපොරොත්තු වෙන කෙනෙක් නෙමෙයි නක්.
එහෙම නැත්නම් ඉදිරි වර්ෂයක උසස් පෙළ කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නෙමෙයි නම් ඔයා මේ ආපු කෝස් එකට රෙජිස්ට්‍රේෂන් වෙන්න. මොකද ඒක හැම පැත්තකින්ම ඔයාට හොඳයි. ඊට පස්සේ ඔයා නංගි මල්ලි 2023 එල්එල් කරලා හොඳ රිසල්ට් එකක් බලාපොරොත්තු වෙන කෙනෙක් නම් එහෙමත් නැත්නම් ඔයා ඉදිරි වර්ෂවල උසස් පෙළ කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් කිසිසේත්ම ඔයා මේ UGC රෙජිස්ට්‍රේෂන් එක කරන්න එපා. ආයෙ බෝඩ් එකෙන් ආපු කෝස් එක අතහැරලා දාන්න. කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද ඒක කරොත් නම් ඉමල්ලි ඔයාලට කිසිසේත්ම ඒ උසස් පෙළ රිසල්ට් කොච්චර හොඳ වුණත් ඔයාලට කැම්පස් යන්න බැරි වෙනවා මේ පැත්තේ රෙජිස්ට්‍රේෂන් වුණොත්. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ අවාසියක් විතරයි වෙන්නේ රෙජිස්ට්‍රේෂන් නොවි හිටියොත්. නම් ඉමල්ලි ඔයාලට ආපු කෝස් එකට රෙජිස්ටර් නොවි හිටියොත් ඔයාලට කෝස් එකක් ඇවිල්ලා තියෙනවනේ අන්නේ කෝස් එකෙන් වෙන කිසිම කැම්පස් එකකට බෝට්ටු වෙන්නේ නැහැ. පුරප්පාඩු පෙරවීමක් එන්නේ නැහැ. අනිත් කෝසස් වලින් එනවා. උදාහරණයක් විදියට ඔයාලට දැන් ඇවිල්ලා තියෙන පේරාදෙණිය බයෝසයන්ස්. ඔයාලට රෙජිස්ටර් නොවී ඉන්න හදනවා. එහෙම වුණොත් ඔයාගේ යුනිකෝඩ් ලිස්ට් එකේ තියෙන අනිත් බයෝසයන්ස් කෝසස් ඔක්කොම අයින් වෙලා යනවා. ඒ කියන්නේ කොළඹ බයෝසයන්ස්, කැලණි බයෝසයන්ස්, ජපුර බයෝසයන්ස් ඔය විදිහට හැම එකක්ම අයින් වෙලා යනවා. ඊට පස්සේ ඔයාලට දැන් ඇවිල්ලා තියෙන කෝස් එකක් 8 වෙනි කෝස් එක කියලා හිතන්නකෝ. ඊට පස්සේ එතන ඉඳලා තියෙන එකේ ඉඳලා 7 වෙනකම් කෝසස් ටිකක් අන්නේ කෝසස් ටිකට ඔයාලට බයෝ සයන්ස් ටික හලලා ඉතුරු ටිකට බෝට්ටු වෙනවා. ඒ කියන්නේ MLS එහෙම නැත්නම් ෆාමසි ඊට පස්සේ ඩෙන්ටල් ඔය වගේ කෝසස් තියෙනනේ වෙනත් වෙනත් කෝසස් අන්නේ කෝසස් වල බෝට්ටු වෙනවා අවුලක් වෙන්නේ නැහැ. හරි ඔන්න ඔය ටික පැහැදිලිව හොඳ අයිඩියා එකක් ගන්න. හරි ඊළඟ වැදගත්ම දේ තමයි නංගි මල්ලි ඔයාලා මෙන්න මේ බෝට්ටුන් ආපු එකට UGC ඔන්ලයින් රෙජිස්ට්‍රේෂන් එක කරද්දිත් ඔයාලට ප්‍රමෝෂන් ඩික්ලරේෂන් කියන එක ඕපන් වෙනවා. එතෙන්දිත් ඔයාලට පුළුවන් ඔයාගේ උඩ තියෙන යුනිකෝඩ්ස් ටික අයින් කරන්න. මෙතෙන්දි නංගි මල්ලි මෙන්න මේ වෙලාවේදී ඔයා යුනිකෝඩ්ස් අයින් කරන එක හොඳ අයිඩියා එකකින් එහෙම නැත්තම් හොඳ අදහසකින් ඉඳගෙන අයින් කරන එක හෝ තියෙන එක කරන්න. මොකද මෙතනින් ගැටලු කීපයක් මතුවෙන්න පුළුවන්. පළවෙනි දේ තමයි නංගි මල්ලි ඊළඟ පුරප්පාඩු වටයක් ඉදිස් ටිකක් කල් ගියොත් එහෙම එතකොට ගොඩක් කැම්පස් වල සමහර කෝසස් පටන්ගෙන තියෙන්නේ. එහෙම පටන්ගෙන තිබුණාට පස්සේ සමහර කැම්පස් වල කියන්නේ සීමිත ෆැකල්ටි කීපයක් ඔයාලව ඒ ඇකඩමික් කියේ එකත් එක්ක අරන් යන කැමැති නැති ගතියක් තියෙනවා. එහෙමනොත් ඔයාලව දාන්නේ ඊළඟ ඇකඩමික් කියේ එකට. හරි පොඩ්ඩක් ඒ ගැන ඔයාලා හොයන්න මම දිනක් දාලා තියෙනවා නංගි මල්ලි ගිය අවුරුද්දේ කෝසස් කවද කවද පටන් ගත්තේ කියලා. එතකොට ඒවත් එක්ක හොඳ අයිඩියා එකකට එන්න. එතකොට ඔයාලට හිතා ගන්න පුළුවන් මේ අවුරුද්දේ මේ කෝසස් මෙන්න මේ කාලවල පටන් ගන්න කියලා. මොකද එහෙම නැති වුණාට පස්සේ වෙන්නේ ඔයාලට බෝට්ටුවක් ආවොත් නංගි මල්ලි අනිවාර්යයෙන්ම යන්න වෙනවා. එහෙම ගියාට පස්සේ සමහර කැම්පස් වලින් ඔයාව ඒ ඇකඩමික් කියේ එකේම අරගෙන යන්න පොඩි අකමැත්තක් දක්වන වෙලාවල් තියෙනවා. මේ කෝසස් කීපයක විතරයි. හරි එතකොට මෙතෙන්දි කරන්න හොඳම දේ තමයි ඔයාලගේ තියෙනවනේ ප්‍රමෝෂන් ඩික්ලරේෂන් වල උඩ තියෙන කෝසස් ඒ කෝසස් බලන්න නංගි මල්ලි දැනට පටන්ගෙනද තියෙන්නේ. හරි ගිය අවුරුද්දේ කොයි කාලවලද පටන්ගෙන තියෙන්නේ ටිකක් පරක්කු වෙලා පටන් ගන්න ඒවනම් ඒ උඩ තියෙන කෝසස් ටික ඔයා තියෙන්න දෙන්න. හරි ඒව අයින් කරන්න එපා කිසිසේත්ම මේ මං කියන එකට බය වෙන. හරි මම මේ කියන්නේ ඔයාලට එන්න පුළුවන් එක එක පැතිවලින් ප්‍රශ්න. ඔයාලා කාට හරි මොනා හරි ඉගෙන අවුලක් තියෙන කෙනෙක් නම් මට අනිවාර්යෙන් Telegram message එකක් දාන්න. මම ඔයාලට ඉඳ තියෙන වෙලාවකට reply කරන්න මට message ගොඩක් ආවට පස්සේ නම් ඉමල්ලි සමහර වෙලාවට reply කරගන්න බැරි වෙනවා. මම පුළුවන් හැටියට ඔයාලට උදව් කරන්න. හැබැයි මෙහෙම හිතන්න ප්‍රමෝෂන් ඩික්ලරේෂන් වලින් නම් ඉමල්ලි ඔයාලගේ තියෙන්නේ ගොඩක් හොඳ courses උඩ. එතකොට ඒ courses අයින් කරනකොට ඇත්තටම මම කැමති නෑ. හරි මොකද ඔයාලා යන එක හොඳ කැම්පස් එකක හොඳ කෝස් එකකට යන්න ඕන. සමහර අය ඉන්නවා අර බෝට්ටු පරක්කු ලාහොත් යාළ ඇකඩමික් අල්ල ගන්න බැරි වෙයි කියලා හිතලා උඩ තියෙන හොඳ කැම්පස් අයින් කරලා දාන. ඊට පස්සේ ඉන්නේ අර සාමාන්‍යයෙන් ඇකඩමික් කල්යන හරි ප්‍රශ්න තියෙන කැම්පස් එක. එතකොට සමහර වෙලාවට අර කැම්පස් එකේ ඊළඟ අවුරුද්ද ඇකඩමික් ටික පටන්ගෙන යන ස්පීඩ් එක තරම්වත් මේ කැම්පස් එකේ ඔයාලගේ බැජ් එකේ ඇකඩමික් ටික යන්නේ නැති වෙලාවල් තියෙනවා. එහෙම කැම්පස් තියෙනවා නම් ඉබන්. ඒ නිසා බලන්න පුළුවන් තරම්
හොඳ කැම්පස් එකක හොඳ කෝස් එකකට යන්නේ නිසා අර ප්‍රමෝෂන් ඩික්ලරේෂන් එක එකපාර අයින් කරලා දාන්න යන්න එපා. හොඳට කල්පනා කරලා බලලා තියෙන එක හෝ අයින් කරන එක තීරණය කරන්න. හරි. එතකොට ඔයා දැනට ඉන්න කෝස් එක ගැන ඔයා හොඳ සැටිස් එකක් තියෙනවා නම් උඩ කෝසස් ටික අයින් කරලා දාන්න. හරි. මොකද නංගි මල්ලි ඊළඟ පුරප්පාඩු වටයක් එද්දිත් සෑහෙන කෝස සෙට් එකකට බෝට්ටු වෙනවා. එතකොට ඔයාලා හිතන්නේ නැති කෝසස් වලට ඔයාලා සිලෙක්ට් වෙන්න තියෙන ඉඩ සෑහෙන වැඩි. එතකොට අර ඔයාට පස්සේ පසුතැවෙයි අපරාදේ මම මේක තිබ්බනම් මේකට යන්න තිබ්බා කියලා. එතකොට අර මම කියවන ඔයාලට ඇකඩමික් එකක් පහු කරනවා කියලා, නංගි මල්ලි මේ ඇකඩමික් එකක් පහු කරන්නේ ගොඩක් වෙලාවට තුන්වෙනි බෝට්ටුවක් આવත් අන්න එතනින් යන ළමයින් තමයි. ඒ නිසා පළවෙනි බෝට්ටුව දෙවෙනි බෝට්ටුවේදී ඔක ලොකුවට බලපාන්නේ නැහැ. ඔයාලා ළමයි පිරිසක් ඉන්නවනම් එහෙම ඔයාලට පුළුවන් කැම්පස් එකෙන් රික්වෙස්ට් එකක් කරලා ඔයාලේ ඇකඩමික් ටික ඊළඟ බැජ් එකත් එක්ක කරගන්න දෙන්න කියලා ඔයාලට ඒ බැජ් එකේම අරන් යන්න කියන එක ඉල්ලීමක් කරන්න. ඒතකොට ගොඩාක් කැම්පස් නම් ඉමල් මේ බෝට්ටු ප්‍රශ්නේ සහ ළමයින්ට තියෙන ප්‍රශ්නෙත් එක්ක එයාලා පරක් වෙලා එන ළමයින්ට, ඒ කියන්නේ හිතන්නකෝ ඔන්න දෙවෙනි බෝට්ටු වටෙන් එනවා කියලා හිතන්නකෝ, ඔන්න ඔයා දෙවෙනි බෝට්ටු වටෙන් හොඳ කැම්පස් එකක කෝස්සෙට යනවා. ඒතකොට ඒකේ ඇකඩමික් ටික පටන් ගෙන තියෙන මාස දෙකක් හෝ තුනක්. එතකොට ඔයාට ඒක අල්ලගන්න බෑ කියලා හිතනවා නම් ඉමල් ඒක කිසිසේත්ම ප්‍රශ්නයක් කරගන්න බෑ. දැන් බහුතරයක් කැම්පස් වල ගොඩාක් පැකල්ඩි නම් ඉමල් ඔයාලට ඒ බැජ් එකේ මරන් යනවා. ඔයාලට පහුවෙච්ච ඇකඩමික් ටික, එහෙම නැත්නම් පහු වෙලා තියෙන නම් එක්සෑම් ටික, ඒක ඔයාලට සාමාන්‍ය විදිහටම අර ඊළඟ බැජ් එකත් එක්ක ලියන්න අවස්ථාව දෙනවා. එතකොට ඔයාගේ ඇකඩමික් එකක් පරක්කු වෙන්නේ නැහැ. එතකොට නම් මල්ලි ප්‍රමෝෂන් ඩික්ලරේෂන් වලින් කෝස් තියෙන එක හෝ අයින් කරන එක ගැන හොඳ ඩී එකක් අරගෙන කරන්න. මොකද ඔයාලට හොඳ ඩිග්‍රියකට යන්න තියෙන chances මේ අවුරුද්දේ ගොඩාක් වැඩි. හරි. එතකොට කොහොම හරි බලන්න ඔයා හොඳම කෝස් එකකට හොඳම කැම්පස් එකට යන්න. මොකද ඒව නම් ඉමල්ලි ඔයාලට තේරෙන්නේ ගියාට පස්සේ හැම කැම්පස් එකක්ම එක වගේ නෑ. ඇකඩමික් එක වගේ හොඳට කෙරෙන්නේ නෑ. කියන්නේ ඉක්මනින් ඉවර වෙන්නේ නෑ. සමහර වෙලාවෙ පරක්කු වෙනවා. හරි. ඒ නිසා බලන්න හැම වෙලාවකම ඔයා ඉක්මනින් ඩිග්‍රී ඉවර කරගෙන ඒ වැඩ ටික හොඳට වෙන කැම්පස් එකකට යන්න. හරි. මොකද මම මේ කියන්නේ ඒ වගේ chances මේ අවුරුද්දේ තියෙනවා, ඒවා නැති කරගන්න එපා. හරි. ඒක ඔයාට තේරෙන්නේ ඒ ඔය සමහර අවුල් තියෙන කැම්පස් වල අවුරුද්දක් දෙකක් ඉන්නකොට තමයි තේරෙන්නේ. නැංගි මල්ලි ඔයාට ඒක තේරෙනකොට ඔයාට ආපහු කරන්න කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ. හරි. ඒ නිසා ඔයාලට අදහසක් ගන්න බැරි කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම මට මැසේජ් එකක් දාන්න, ටෙලිග්‍රෑම් එකේ මම ලින්ක් එක දාලා තියනවා. ඒ විදිහට මම පුළුවන් විදිහට නංගි මල්ලි උදව් කරන්න ටයිම් තියෙන විදිහට. හරි. මොකද නංගි මල්ලි මේ ටික එක දිගට යුනිවර්සිටි රෙජිස්ට්‍රේෂන් ටික එනවා, බෝට් වල විස්තර ටික හදන්න ඕන. හරි. මේ ටිකේම නිදි නැහැ, විස්තර හදනවා සෑහෙන්න. ඉතින් ඒකත් එක්ක සමහර ලාට ඔයාලට මැසේජ් වලට එවෙලම රිප්ලයි කරගන්න බැරි වෙයි. එහෙම නැත්නම් අපනාපන ඉති කරගන්න එපා. මම හැම විස්තරයක්ම නංගි මල්ලි වීඩියෝස් වල ඔස ටෙලිග්‍රෑම් channel එකේ දාලා තිනවා. ආට අවශ්‍ය විදිහකට ඒ ටික අරගෙන මම සම්බන්ධ කරගන්න බැරි වුණත් ආට එම කරගන්න පුළුවන්. අනිවාර්යෙන් මම විස්තර පොඩි පොඩි විස්තර නම් ඉවලි ටෙලිග්‍රෑම් channel එකේ දානවා. ඒකත් එක්කත් සම්බන්ධ වෙලා තියාගන්න. ඒ වගේම Facebook page එක එක්කත් ඔයාලා follow කරලා තියාගන්න. මේ දෙකේ link දෙකත් මම පහලින් දාලා තියෙනවා. හරි. එහෙනම් නම් ඉවලි මම හිතන ඔයාලට පිටු ප්‍රශ්න හැම එකකටම උත්තර හම්බුණා කියලා. මම මේ බෝට්ටු ආපු හැටි, එහෙම නැත්නම් පුරප්පාඩු පිරවීමකින් කැම්පස් යන අයට UGC ඔන්ලයින් රෙජිස්ට්‍රේෂන් එක හරියටම කරන්නේ කොහොමද කියන එක ගැන වෙනම වීඩියෝ එකක් දාලා තිනවා. අනිවාර්යයෙන් ඒකත් බලන්න. ඒ වගේම නම් ඉබේ ඔයාලා අර ඉංග්‍රීසි වැඩසටහන නිසා ID වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙච්ච නැති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඒකත් එක්ක සම්බන්ධ වෙලා ඒ දේවල් ටික ඉක්මනින් හදාගන්න ඉබේ මම description එකේ දාලා තියෙනවා Google form එකක්. ඔයා සම්බන්ධ වෙන්න බැරි වෙච්ච කෙනෙක් නම් නැත්තම් boat booking campus ආව කෙනෙක් නම් ඒක පුරවලා ඒ ටික හදා ගන්න ඉන්නලි. මේ විස්තර ටික ඔයාගේ යාළුවන්ටත් පුළුවන් තරම් share කරගෙන යන්න. ඔයාගේ අදහසත් අනිවාර්යයෙන්ම පහලින් දාගෙන යන්න. හරි. ස්තුතියි නංගි.